ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ වීගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්මික විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළා. මේ අතර අද පස්වරුවේ ඇදහැරුණු තද වැසි සමග අකුරණ සහ බදුල ස්ථාන කිහිපයක්ම ජලයෙන් යට වුණා. ඇදහැරුණු වැසි සමග අකුරණ නගරය මේ වන විට ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර අද දවස පුරා බදුල්ලට ඇදහැරුණු තද වැසි සමග මේ වන විට බදුලෝය හල්පේ ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ ඔය ගලා යන මාර්ගයේ ඇති අවහිරතා හේතුවෙන් පැය කිහිපයක වර්ෂාවකට මෙලෙස ඔය පිටාර ගලන බවයි. මෙම තත්ත්වයේ හේතුවෙන් අපට නිවාස හා මාර්ග කිහිපයක් ජලයෙන් යටපුණා. මේ අතර බදුල්ල දෙමෝදර ජලාශයද වැසි සමග පිටාර මට්ටමට පැමිණ ඇති අයුරුයි මේ. අපිට රෑ 12 වෙනකන්වත් යන්න බෑ මෙතනින්. අපි දැන් වැඩ ඇරලා යන්න විදියක් නැතුන් ඉන්නවා ඉතින්. ටෝච් එකේ අරින් ගියොත් ටෝච් එක ගන්න. ආයිබම්. ඒකේ වරක්. ආයෙත් ඉතින් මොකද ඇති? ශ්‍රී ලංකා වාසන්නේ 15 වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරිපෑ 24 තුලත් උතුරු මැද මධ්‍යම සබරගමුව ඌව පළාත තුළ මිලිමීටර් 100ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දෙවෙන්ට බස්නාහිර හා නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකි බැවින් සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 75 දක්වා ඉහළ යාමට ඉඩ තිබෙනවා. හෙට සවස තෙක් පානදුර සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 පමණ දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතින බවද කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර මුහුදු ජලය ගොඩට ගැලීම හේතුවෙන් කහව සහ අකුරල ප්‍රදේශයෙන් ගාල්ලකොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ඊයේමෙන් මාදත් බාධා එල්ල වුණා. දිවයිනේ 15 වායු ගෝලයේ ඇතිවන කැළඹෙන ස්වභාවයත් චන්ද්‍රයාගේ බලපෑම හේතු කොටගෙන ඇතිවන මේ වඩදිය බාධිය හේතු කොටගෙන මුහුදු ජලය ගොඩබිම දෙසට ගමන් කිරීම අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා, සුනාමි තර්ජනයක් කියලා හිතන්නවත් එපා. දිගුම් සහිත වැටි තියෙනකොට මෙම මුහුදු සීමාවල තරමක තත්ත්වයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා.